ஹலோ மூணாவது தேங்க்யூ. ඇලිගොට්ට තිබ කැෆ්‍යු වයින් කරලා හින්දා මං හිතුවා අර මං කලින් කරා වගේ තව කැම් පාර්සල් ටිකක් දෙන්න. ඉතින් මට මේකට උදව් කරන්නම් කිව්වා ඇලිගොට ග්‍රාම නිලධාරී අක්ක කෙනෙක් ඉන්නවා පවණි කියලා. ඉතින් දැන් මං යන්න ඕනි. යව හම්බෙන්න. මාස්ක් එකක් දාගන්න ඕනද ගුණා? අපි බලමු මගේ අනකොට කඩේක තියෙද කියලා. මේ අතරම මේ ගමක් ඇතුළට යන්නේ. මේ ඇතුළේ කඩවල වල තියෙනවද දැන් හැබැයි මාස්ක්. බලමු. මම මෙන්න මේ පාර ගිහින් තියෙනවා. මේ පාරේ අවුරුදු 15කට කලින් ගිහින් තියෙනවා. මේ පාරේ එනකොට දිනාකුව පෝස්ට් ඔෆිස් එක. පෝස්ට් ඔෆිස් එක මේ වල පෝස්ට් ඔෆිස් තියෙනවා. මෙතන පාර වැරදුනත් මේ අර වන්නත් දෙන්නේ නැහැ ලෙගලියක් කන්නේ. නම්ම ඉස්සරහට ඉතර යන්න දෙන්නේ. අයියෝ කවුද? පෝස්ට් ඔෆිස් එක තියෙන කිලෝමීටරක් විතර එහානේ. කිලෝමීටර? වාගේ පෝස්ට් ඔෆිස් එක ගාව කියලා. නෑ නෑ මං කියන්නේ පෝස්ට් ඔෆිස් එක පහුවෙලා තියෙන කඩේ. ආ. මොන හරි ගමුද අපි? ඔක කී දෙනෙක් එක්කම? 10. හා. 10 අමාරයි. හරියටම යයිලා තවනේ. සම්බන්ධ කරගත්තේ ඉතින් මෙයාගේ ආලුවේ ඒ නිසා එයා කතා කරලා අපි ඉස්සර වෙච්ච හිත හොඳයි නැත්තම් මේ ටික නැති වෙනවා අපිට. මේකප් කරන්න ඉතින් මේ අක්කල දෙන්න තම උදව් කරේ ග්ලාම නිලධාරි අක්කල දෙන්නෙක් ඉතින් තැන්කියු අතර දෙන්න බෑ නේ කින්දට රටා යන්න. මේ ගම හරි ලස්සනයි. අපි වෙලාවක මේ පැත්තේ එමු. බලන්නකෝ මේ ගමේ ලස්සන. මෙහෙමනේ එක එකයි එක එක විදිහට ෂෝ ඔෆ් කරනවා. සමහර කට්ටිය අපි හිතමුකෝ තමන්ගේ පොඩි එක්කෙනාගේ ෆොටෝ එකක් දානවා. ඒකෙන් කියන්නේ ඒ කියන්නේ මට ලස්සන පොඩි එක්කෙනෙක් ඉන්නවා. හරිද? එතකොට මොන හරි এডুকেෂනල් කන්ටෙන්ට් එකක් දාන එක්කෙනෙක් මොන හරි හිතන දේ දාන එක්කෙනෙක් ඒකෙන් කියන්නේ ඒ කියන්නේ ඒ අදහස දෙන ගමන්ම මෙහෙමයි මට මේ වගේ දේකුත් හිතෙනවා. ඒ කියන්නේ මාත් මේ වගේ එක්කෙනෙක්. ඒ වගේ අපි එක එක විදිහට එක එක විදිහට ෂෝ ඔෆ් කරනවා. එතකොට දැන් මගේ එතකොට කට්ටිය ෂෝ ඔෆ් වෙයි කියලා කිව්වේ මේකයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම කවුරුවත් හිතුවත් මොකද දරවන් කියන්නේ. අනේ මට මොකෝනේ. හරිද? පුළුවන් හැම වෙලාවෙම අප්ලයි කරන්නේ. එතකොට දැන් කාට හරි මොන හරි දෙයක් දෙන එකෙන් කවුරු හරි කෙනෙක් ඒක බලලා අනේ මාත් මෙහෙම දෙන්න ඕනේ. ආ බාන්න මෙහෙම අසරණා ඉන්නවා නේද? ඒක මතක් වෙනවා. ඉතින් ඒකත් එක්කම මම අර හැම වෙලෙම කියනවා ඒකෙන් සහ කමෙන්ට්ස් වලින් එන මට සතුටකුත් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ නේ. එහෙමනම් මම රොබෝ කෙනෙක් වෙන්න එපේ. ඉතින් ඒකෙන් හොඳ දේකුත් වෙනවා නම් ඕනි දෙයක ෂෝ ඔෆ් එකකට කමන්න. ඉතින් මේ වගේ දේවල් හින්දා මම හිතන්නේ ඒ කියන්නේ හැමෝගෙම ෂෝ ඔෆ් එකක් තියෙනවා. ෂෝ ඔෆ් එක තියෙන්නත් ඕනේ. තිබ්බගෙන ප්‍රශ්නකුත් නැහැ. අපි හරියම් බ්ලොග් එකේ ඉතුරු ගැල්ලට.
හරි මොකද වුණේ කියලා කෙටියෙන්ම කිව්වොත් හෙට ඒ කියන්නේ 13 වෙනිදා අපේ තාත්තගේ උපන්දිනයකට කේක් එකක් හදලා මම මතක් වුණා අයිස්ක්‍රීම් සැන්ඩ්විච් කියලා දෙයක් තියෙනවා මම ඒක ජීවිතේටම එකපාරක් කරන්න කාල නැහැ නේද කියලා ඊට පස්සේ මම ටක්කල් කීසෙට ගියා අයිස්ක්‍රීම් එකක් අරන් ඇවිල්ලා අයිස්ක්‍රීම් සැන්ඩ්විච් කියලා හිතා ගන්න පුළුවන් එකක් හැදුවා බලමු කන්න පුළුවන්ද කියලා කුඹියකුත් ඉන්නවා නයිසා ඒක 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 නයිස් ඒක නයිස් මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ කේක් එකට අයිස්ක්‍රීම් දාලා ඩම් සන් මේක ඔයගොල්ලෝ හදනවා නම් ඔයාලට ඕනි චොක්ලට් කේක් එකක් අතරම සහ චොක්ලට් කේක් එක ගොඩ අලුත් වෙන්න ඕනේ කියන්නේ පොඩක් අර මේ ක්‍රිස්පි ගතිය චුට්ටක් තියෙන්න ඕනේ කියන්නේ චුට්ටක් අර වෙච්ච එක තියෙන්න ඕනේ ඒක තමයි නියම අයිස්ක්‍රීම් සැන්ඩ්විච් එක එන්නේ ඉතින් එහෙනම් අද බ්ලොග් එක ඉවරයි ඊළඟ බ්ලොග් එක දිහා බලමු ඔකට සුබ දවසක්